මං අද ඔයාලට පුංචි කතාවක් කියන්නම්කෝ. ඒකෙන් ඔයාලට තේරෙයි ඉගෙන ගන්න එකේ වටිනාකම. ඔන්න ඉතින් එක දවසක් බැංකුවක් මංකොල්ල කන්න හොරු දෙන්නෙක් එනවා. ඔවුන් දෙන්න ආපු ගමක් කරුණා කරලා බිම දිගා වෙන්න. මේ මුදල් අයිති බැංකුවට. ඔයාලගේ ජීවිත පිළිබඳ වගකීම අයිති ඔයාලට. සොරුන් පවසනවා. ඒ නිසා සියල්ලෝම බිම දිගා වෙනවා. අන්න ඒක තමයි යමක් හේතු ගැන්වීමේ හැකියාව. අදහසක් කාවැද්දීමට ඇති හැකියාව මෙයයි. මේ අතර එක් කාන්තාවක් කෑමොර දෙන්න පටන් ගන්නවා. නෝනා, අපි ආවේ බැංකෝ මංකොල්ල කෑමට මිසක් ඔයාට කරදර කරන්න නෙමෙයි. කරුණා කරලා නිශ්ශබ්දවන්න. වැඩිමහල් සොරා කියනවා. ඇය නිශ්ශබ්ද වෙනවා. ඒ තමයි වෘත්තීය නිපුණත්වය. ඔබ කළ යුතු දේ ගැන පමණක් අවධානය යොමු කිරීම එයයි. සොරු මංකොල්ල කාලා ගෙදර යනවා. මේ අතර උපාධිධාරී බාලසොරා මුදල් ගැනිය යුතු බව 8 වසර පමණක් සමත් වැඩිමල් සොයුරාට පවසනවා. ඕනේ නෑ. අද රෑ නිවුස් වලට ගාන හරියටම කියයි. වැඩිමල් සොරා කියනවා. අන්න ඒක තමයි පළපුරුද්ද. මේ කාලේ උගත්කමට වඩා පළපුරුද්ද වටින බව මේකෙන් අදහස් වෙනවා. මේ අතර අර බැංකු කළමනාකරු ගණකාධිවරයාට පොලිසියට පැමිණිල් කරන්න කියලා කියනවා. එතකොට මොහොතක් ඉන්න. අපිත් මෙතනෙන් කෝටි 10ක් ගමු. කලින් වතාවල අපි යටිමඩි ගහපු කෝටි 70ත් මේකට එකතු කරලා පොලිසියට කියමු. ඒවා හොරු ගත්තා කියලා ගණකාධිවරයා පවසනවා. ඒක තමයි රැල්ල යන පැත්තට පීනනවා කියන්නේ. අවාසිදායක තත්ත්වයක් වුණත් වාසිදායක පැත්තට හරවා ගන්නේ මෙහෙමයි. හොඳයි හොඳයි, හැම මාසෙම මෙහෙම කොල්ල කනවනම් අපි ගොඩ. කළමනාකරු කියනවා. ඒක තමයි ආත්ම තෘප්තිය රැකියාවට වඩා වටින බව අදහස් වෙන එක. ඊට පස්සේ දවසේ නිවුස් වලට බැංකුවකින් කෝටි 100ක් කොල්ලකා ඇති බව ප්‍රකාශ කරනවා. සොරුන් කොතරම් ගණන් හැදුවත් එහි කෝටි 20ට වඩා සත්‍යයක්වත් තිබෙන්නේ නැහැ. අපි ජීවිත පරදුවට තියලා කෝටි 20ක් සොරකම් කළත් බැංකුවේ නිලධාරීන් කිසිම වැඩක් නොකර කෝටි 80ක් හොයාගත්තා. සොරුන් පසුතැවිලි වුණා. බුද්ධිය රන්වලට වඩා වටින බව මේකෙන් තහවුරු වෙනවා. මේ අතර බැංකුවේ කළමනාකරු ඉතා සතුටින් සිටින අතරතුර මෙසේ පවසනවා. මමයි ගණකාධිවරයයි කෝටි 10ක් හම්බ කළා. අපි නිසා බැංකුවට පාඩු වුණ කෝටි 70ක් හෙව්වා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම මෙන්න මේකයි. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඉගෙන ගන්න. හැම වෙලේම ඉගෙන ගන්න එකේ වටිනාකම ඔයාලට දැන් තේරෙනවා ඇති.